පාරිභෝගික සේවා නියෝජිතවරුන් බඳවා ගන්නා විට අන් සියල්ලටම වඩා ඔබට අවශ්‍ය වෙන්නේ තමා කරන කාර්ය හොඳින් විනෝදමත්ව කරන කෙනෙක්. ඔබගේ පාරිභෝගිකයන්ට මේ බව වැටහෙවි. ඔවුන් එය අගය කරාවි. එය ව්‍යාජ ලෙස පෙන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඔබෙන් යමක් බලාපොරොත්තු වෙන පාරිභෝගිකයාට සේවය කරද්දී ඔවුන් අව්‍යාජව සේවය කරනවාද කියලා හරියටම හොයාගන්නේ කොහොමද? ඔවුන්ගෙන් අහන්න. ඔබ පාරිභෝගික සේවාංශයට කැමති ඇයි? පාරිභෝගික සේවාංශයේ වැඩ කරන එකේ තියෙන හොඳම දේ මොකක්ද? මට කියන්න ඔයාගේ වැඩ කරන දවස විනෝදමත් වෙන්නේ කොහොමද කියලා? රැකියාව අපේක්ෂා කරන කෙනා සත්‍ය වශයෙන්ම පාරිභෝගිකයින් සමග ගනුදෙනු කරන්න කැමති කෙනෙක් නම් ඔවුන්ගේ ප්‍රතිචාරය ඒ තුලින් ඔබට වටහා ගන්න හැකි වේවි. ඒ ඉතාමත් ස්වභාවික ලෙසින් ඔවුන්ගේ මනසට ප්‍රථමයෙන්ම පැමිණෙන පිළිතුරු බවට පත්වේවි. මම ඇත්තටම ආසයි පාරිභෝගිකයට අවශ්‍ය කුමක්ද, එයාලා කැමති මොනවටද කියලා දැනගන්න. පාරිභෝගිකයෙක් ගැටලුවක් විසඳන්න පුළුවන් නම් හොඳටම කීර්තිගේ කෙනෙකු සතුටු කරවල කෘතඥතාවය ඇති කරවන්න පුළුවන් නම් ඒක මටත් සතුටක්. ඒ අපේක්ෂකයා තේරුම් ගන්න ඕනේ පාරිභෝගිකයන් කියලා කියන්නේ ඕනම ව්‍යාපාරයක පිටකොන්ද බව සහ ඔවුන්ගෙන් තොරව කිසිම ව්‍යාපාරයක පැවැත්මක් සිදු නොවන බව. සමහර විට ඔවුන් ඔවුන්ගේ පාරිභෝගිකයන් සමග පෙර කාලයකදී ඇති වුණු සංවාද පිළිබඳ සලකා බලලා යමක් ඉගෙන ගන්න වෙන්න පුළුවන්. තවදුරටත් මේ ඔබට හොඳින් පැවසීමට ඔවුන්ට හැකි වෙන්නත් පුළුවන්. හොඳ පාරිභෝගික සේවා නියෝජිතයෙකුට තිබිය යුතු වඩාත්ම වැදගත් ලක්ෂණ මොකක් කියලාද ඔබ හිතන්නේ? මේ ප්‍රශ්නයට විවිධාකාර පිළිතුරු තියෙන්න පුළුවන්. නමුත් ඒ හැම පිළිතුරකින්ම අපේක්ෂකයාගේ ආකල්ප ගැන ඔබට හොඳටම දැනගන්න පුළුවන් වෙනවා. මම විශ්වාස කරනවා ඊටාම වඩාත්ම වැදගත් ලක්ෂණ වන්නේ පාරිභෝගිකයව තීරුම් අරගෙන ඔවුන්ට ඇහුම්කන් දීමට ඇති හැකියාව කියලා. ඒකේ තේරුම අපි ඇත්තටම ඔවුන්ට සවන් දෙනවා කියලා. ඔවුන් තීරුම් ගන්නවා කියලා. එවිට ඔවුන් විශ්වාස කරන්න පටන් ගන්නේවි මට ඇත්තටම ඔවුන්ගේ ප්‍රශ්නේ විසඳීමට අවශ්‍යතාවයක් තියෙනවා කියලා. මම කියන්නේ වඩාත්ම වැදගත් ගුණාංගයේ නම්ශිලි භාවය කියලා. ඔබ කිසිම දෙයක් පෞද්ගලික බාරගතියතු නැහැ. ඔබ ලෑස්ති වෙලා ඉන්න ඕනේ විවිධාකාර ඉල්ලීම් වලට වගේම විවිධාකාර පුද්ගලයින්ට මුහුණ දෙන්න. ගනුදෙනු කරුවන් හැසිරවීමේදී අකාරුණික නොසිතූ ආකාරයේ හැසිරීමක් පෙන්වන අය හැසිරවීමට සිදු වුණහොත් ඔබට එය දරා ගැනීමට හැකි විය යුතුය. දුෂ්කර පාරිභෝගිකයින් එක්ක කටයුතු කිරීමේදී ඊටම සාර්ථකව පාරිභෝගික සේවා නියෝජිතවරේ තේරුම් ගන්නවා පාරිභෝගිකයාගේ කෝපය හෝ කනස්සල්ල ඔවුන් වෙත පෞද්ගලිකම යොමු වෙන ප්‍රහාරයක් නෙවෙයි කියලා. ඒ පිළිබඳ අවබෝධය ඉතාම වැදගත් වෙනවා වගේම එය අනිවාර්යෙන්ම ඇති කරගන්න ඕන දෙයක්. ඔබගේ පාරිභෝගිකයා ගැන ඔවුන්ට තවමත් තේරුම් ගන්න බැරි නම් ඔවුන් මේ සියල්ල හෙළිදරව් කරගෙන නැතිනම් මේ පිළිබඳව ඔවුන්ගෙන් විශේෂයෙන් විමසලා බලන්න. ඔයාගේ වැරද්දක් නැති වෙලාවකදී ඒ වැරද්ද සම්බන්ධයෙන් ඔයාට චෝදනා කරපු පාරිභෝගිකයෙක් කමු වෙලා තියෙනවද? ඒක කොහොමද හැන්ඩල් කරේ? මෙන්න මේ වගේ උදාහරණයකදී ඔබට පුළුවන් වෙනවා ඒ ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න. සුවිශේෂී පාරිභෝගික සේවා නියෝජිතයෙකුට හැකියාව තියෙනවා විශේෂ මූලික වෙන්න වගේම පාරිභෝගිකයා ඔහුගේ තරහව කනස්සල්ල පිටකලත් ඒ පෞද්ගලිකව එල්ල කරන ප්‍රහාරයක් නෙවෙයි කියලා තේරුම් ගන්න. එය ඇත්තටම පාරිභෝගිකයා එක්ක ගනුදෙනු කරද්දී ගොඩක් වැදගත් වෙන දෙයක්. මේ වැදගත් පාඩම් බලන්න දැන්ම DP Education Skills for Life YouTube නාලිකාව subscribe කරන්න. අලුතෙන් වීඩියෝස් බලන්න bell button එක ඔබලා තියාගන්න. ජීවිතේ ජය ගන්න. DP Education Skills for Life.